අනුරාධපුර තිරප්පනේ ප්‍රදේශයේ කුඹුරු රැසකටම ගොයම් පැල කහවීමේ රෝගයක් ව්‍යාප්ත වී තිබෙනවා. මේ නිසා තම අස්වැන්න විනාශ වෙමින් පවතින බව ගොවීන් මැසිවිලි නගනවා. කුඹුරු දිහා බලනකොට අපි හරි දුකයි. සේරම කහපාට රෝගයක් ඇවිල්ලා අපි කිසිම දවසක දැකලා නැහැ මේ වගේ කහපාට රෝගයක් එනවා. වැඩිම බාලේලා කේඩෑරි වෙලා තියෙන්නේ. සා ගොවියන්ට සෑහෙන මහත් පාඩුවක් වෙලා තියෙනවා. කහපාට මේ රෝගයක් ආව මේකට කොච්චර තෙල් ගහුවත් වැඩක් නැහැ. තෙල් දෙතුන් පාරක් දැන් ගැහුවා ඒත් මේ රෝගය ඇරෙන්නේ නැහැ. ඉතින් මේක නිසා මේ බලන බණ්ඩි වල හැටි මෙහෙම තියෙනකොට කොහොමද අස්වැන්න වැඩි වෙන්නේ? ගොයම් පැල කහවීමේ රෝගය ව්‍යාප්ත වීම නිසා අපේක්ෂා කළ අස්වැන්න නොලැබී යාම හේතුවෙන් තමන් දැඩි ලෙස අසීරුතාවයට පත්ව සිටින බව ගොවින් පවසනවා. ඒකට දෙන ප්‍රතිකාරයක් මොකද්ද කියලා කියන්නත් බෑ. ආදායයක් දෙනවා කිව්වට මේක මේ වෙනකන් හම්බ වෙලත් නැහැ. මේක මේ වගේ ආදායමක් ගන්න බෑ. එතකොට මේ ගොවියෝ ජීවත් වෙන්නේ කොහොමද? අපිට මේ කිසිම සහනයක් නැහැ ඉතින් මේවට. දැන් වගහානියක් රුපියල් 10,000ක් දෙන්නම් කිව්වා ඒකත් නැහැ. එතකොට මේවට පොර 60ක්වත් නැහැ. මේවට බොරුවට නිකන් වියදම් විතරයි. අපි ඔක්කොම මේ වගේ මේ නන්නත්තර වෙලා ඉන්නේ. ඔව් නිලා සිටින්නේ කඩිනමින් මේ පිළිබඳව කෘෂිකර්ම නිලධාරින්ගේ මැදිහත් වීමෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසයි. මේකට බෙහෙත් නැහැ, තෙල් නැහැ. ඒ නිසා වහාම පරීක්ෂණ පවත්වන්න ඕන. කුසි උපදේශකවරු, කුසි විශ්වවිද්‍යාඥයෙ මේ මහාචාර්යවරු ওই විශ්වවිද්‍යාලේ ඉන්න මේ භූමියට ගෙනල්ලා මේ භූමිය වල බලලා මොකද්ද මේ වෙලා තියෙන එක ඇත්තටම කියන්න ඕනේ. මේ අතරතුර කිරාඳුරු කෝට්ටේ කොටාෂේ කුඹුරු අක්කර 12,000කට පමණ මෙම ගොයම් පැල කහවීමේ රෝගය වැළඳී තිබෙනවා. මේ මහත්ව මෙරිලා තියෙන ගොයම ගොවින් චෝදනා කරන්නේ වගාවට යෙදූ පොහොර හේතුවෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවයි. පහුගිය කන්න දුන්න පොහොර, මේ කන්න දුන්න පොහොර අපි දන්න මොනවද කියද දුන්නේ නැහැ. ඒවා කිසිම නැහැ මේ මේ තුන්සියක්. ඒ වගේ හැදුනක් දන්නේ නැහැ. අර කතාවක් තියෙන මෙතස් නියරක් ගයන් ගන්න කාටකේ මේ අමාරුව. ගොවියා දැන් මේ වියදම් කරලා තියෙන හස්ස ගානක් වියදම් කරලා තියෙන්නේ. මේක වතුරේ යනවා. එඳ විශේෂයෙන් ඉල්ලීමක් කරන්න අපි රජයෙන් මේකට වන්දියක් ගෙවන්නේ.